සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, අද මේ සදාහන් සරණ විශේෂ වැඩසටහන මා විසින් විකාශය කරනු ලබන්නේ කිහිප දෙනෙක්ම දිගින් දිගටම දුරකථනයෙන් මා වෙත කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන්. මොකද අද දින දිවයින පුවත්පතේ, ඉරිදා දිවයින පුවත්පතේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පිළිබඳව සාරාංශයක් මා විසින් ඉදිරිපත් කරන ලැබුවා. එම සාරාංශය කියවූ අති විශාල පිරිසක් මේ වෙනුවට දුරකථන මාර්ගයෙන් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පැහැදිලි කර විස්තර කර දෙන්න සමාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අනුව මෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් මේ වෙනත් කටයුතු මග නවත්තල කරන දේශනාවක්. මොකද එකින් එක දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම ඉතාම විඩාබර දෙයක්. ඒ නිසා ඒ විඩාවේ මිදීම තමයි මම අපේක්ෂා කරන්නේ මේ වගේ අන්තර්ජාල දේශනාවක් කිරීම. ඒ අනුව සද්ධර්ම පුණ්ඩරීක යන දේ පළමුවෙන්ම විස්තර කරන්න ඕන. සද්ධර්ම කියන්නේ සත්පුරුෂ ධර්මය. එකී සත්පුරුෂ ධර්මය සම්බන්ධ දෙයක් තමයි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙන් දේශනා කරන්නේ. පුණ්ඩරීක කියලා කියන්නේ නෙළුම්, සුදු නෙළුම් මල. සුදු නෙළුම් මල, විශාල සුදු නෙළුම් මලකට තමයි පුණ්ඩරීක. සූත්‍ර කියලා කියන්නේ යම්කිසි දේශනාවක් පද්‍ය ආකාරයෙන් කියන්න සකස් කරාම සූත්‍රයක් වෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියලා කියන්නේ ධර්ම අවබෝධය නෙළුම් මලකට උපමා කරලා දේශනා කිරීමක් තමයි සද්ධර්ම පුණ්ඩරීකයෙන් සිදු කෙරෙන්නේ. ඒ අනුව මෙන්න මේකයි සංසාරය කලල් පිරි මඩ ගොහරුවකට උපමා කරන. සංසාරය මඩ ගොහරුවකට උපමා කරනවා. එකී සංසාරය නම් මඩ ගොහරුවේ හටගන්න නෙළුම් බීජයක් ගැන උපමා කරනවා. එතකොට මේ මඩ ගොහරුවේ මඩ මිශ්‍ර ජලයේ හටගන්න නෙළුම් බීජයෙන් නෙළුම් ගහක් හැදෙනවා. අන්න ඒ වගේ තමයි මනුෂ ජීවිතය. ඒ කියන්නේ මනුෂ ජීවිතය හරියට සංසාරයේ කියන මඩ ගොහරුවේ හටගන්න නෙළුම් ගහක් වගේ. මෙම නෙළුම් ගහෙන් නෙළුම් මලක් පිපෙන නම් ප්‍රධාන දේ තමයි නෙළුම් පොහොට්ටුවක් හැදෙන්න ඕන. ඒ නෙළුම් පොහොට්ටුව හැදිලා උඩට ඇවිල්ලා විකසිත වීම වගේ තමයි සත්‍යාවබෝධයට පත්වීම. ඔන්න ඔය කරුණේදී නෙළුම් පොහොට්ටුව ඉහට නැගීමට අවශ්‍ය වෙනවා ප්‍රධාන කොටම ඒ පොහොට්ටුව ඉහළට ගමන් කිරීම. අන්න ඉහළට ගමන් කිරීමට උපමා කරන්නේ පාරමිතා බලය. එකී පාරමිතා බලයත් නිවැරදි උත්සාහයක් නිසා සත්‍යාවබෝධය සිදුවෙන්නේ යන තමයි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සාරාංශය. ඒ වගේම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කොටස් තුනකින් සමන්විතව. පළවෙනි කොටස තමයි මාර්ග අමාර්ග විස්තරය. මාර්ග අමාර්ග විස්තරයෙන් සඳහන් වෙන්නේ මෙන්න මේක නිවැරදි මාර්ගයයි, මෙන්න මේක වැරදි මාර්ගයයි කියන පණිවිඩය. දෙවෙන්න තමයි ලෝක ධාතු විවරණය. තුන්වෙන්න තමයි සම්මුතීන්. ඒ සම්මුතීන්ට කියනවා මහා සම්මුතිය කියලා. ඒ අනුව සද්ධර්ම පුණ්ඩරීකයේ ප්‍රධාන කොටස් තුනයි මාර්ග අමාර්ග විස්තරය, ලෝක ධාතු විස්තරය සහ මහා සම්මුතිය. දැන් එතකොට මාර්ග අමාර්ග විස්තරය මෙන්න මේ ආකාරයි. ප්‍රධාන කොටම සද්ධර්ම පුණ්ඩරීකයෙන් කියන පණිවිඩය තමයි මුළු ලෝක ධාතු අති විශාල ප්‍රමාණයක් විශ්වයේ තියෙනවා. මේ විශ්වයේ මනුෂ්‍ය රූපී ජීවීන් විසින කවරෝ ලෝක ධාතුවක යම්කිසි පුද්ගලයෙක් සත්‍යාවබෝධයට ලක් වෙනවා නම් බෞද්ධ අවබෝධතා මාර්ගය පමණයි ඔහු විසින් ලබා ගන්න ඕන. වෙනත් කිසිම මාර්ගයක් නැහැ සත්‍යාවබෝධයට කියන පණිවිඩය සද්ධර්ම පුණ්ඩරීකයෙන් කියනවා. ඊළඟට ඒ කියන පණිවිඩය තමයි ඒ කවරෝ ලෝක ධාතුවක තමන් තනියම සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයෙක් ඒ බුද්ධත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් බවට පත්වෙනවා. අන්නේ සියලු බුදුවරුන් ගාව තියෙන්නේ එකම සත්‍ය ධර්මයයි. ඒක තමයි සද්ධර්ම පුණ්ඩරීකයේ ඊළඟ වැදගත් පණිවිඩය. අන්නේ ඒ සත්‍ය ධර්මයේ දත් බුදුවරුන්ට තමන්ගේ ආඥා ශේෂ්ත්‍රය දක්වා බණ කියන්න පුළුවන්, ඇහෙන්න බණ කියන්න පුළුවන් කියන වැදගත් පණිවිඩය සද්ධර්ම පුණ්ඩරීකයේ තියෙනවා. ඒ ආඥා ශේෂ්ත්‍රයේ ඉන්න මනෝමය දක්ෂතා තියෙන, එහෙම නැත්නම් අභිඥාලාභීන්ට එම බුදුවරුන් වහන්සේලාත් එක්කගේ බණ අහලා සත්‍යාවබෝධයට උනත් යන්න පුළුවන් කියන පණිවිඩයත් එතන කියනවා. ඒ අනුව ගෞතම බුදුන් වහන්සේගේ ආඥා ශේත්‍රය
දස දහසක් සක්වල ඒ වගේම මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේ කිය ආඥා ශිෂ්ත්‍රයේ 60000ක් සක්වල ඒ වගේම දැනට මේ විශ්වය තුල වැඩවසන බුදුන් වහන්සේලා පිළිබඳව විස්තරයක් සද්ධර්ම කුණ්ඩලීකයේ කියනවා. ඒ අනුව දැනට මේ විශ්වය තුල ළඟම ලෝක ධාතුවක බුදුරීක වැඩවසන්නේ දැනට ලෝක ධාතු 15කට එහා වැඩවාසය කරන අමිතාභය බුදුන් වහන්සේ. ඒ වගේම බෞද්ධ ලෝක, ඒ කියන්නේ බුදුවරුන් නොමැති වුණාට බෞද්ධයන් සිටින ලෝක වශයෙන් මෙන්න මේ ආකාරයෙන් විස්තර කෙරෙන්නේ. ප්‍රධාන කොටම පෘථිවියට ආසන්නම ලෝක ධාතුව සාග ලෝක ධාතුව. එම සාග ලෝක ධාතුවේ බෞද්ධයනුත් අබෞද්ධයනුත් ඉන්න බව කියනවා. ඒ වගේම තුන්වෙනි ලෝක ධාතුව විමලා ලෝක ධාතුව. විමලා ලෝක ධාතුවේ ඉතාම බලගත්තු සහ අප්‍රසන්න පෙනුමැති ජීවීන් ඉන්නෝ, ඔවුන්ගෙන් ප්‍රබලයෝ ඉන්නේ බෞද්ධයෝ. ඒ වගේම 15වෙනි ලෝක ධාතුවේ අමිතාභය බුදුන් වහන්සේ වැඩවාසය කරන උන්වහන්සේගේ අනසක තමයි මේ ලෝක ධාතුවේ තියෙන්නේ. ඒ වගේම 16වෙනි ලෝක ධාතුවේ පద్මශ්‍රී බෝධිසත්වයෝ වැඩවාසය කරනවා. ඒ වගේම ඉතාම ඈත કૃතිම ලෝකයක අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ සිටිනවා. මේ કૃතිම ලෝකය විද්‍යාගාරයක් බඳු වූ එකක්. අන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ එතන සිට තමයි ඒ සියලු මෙහෙයුම් කරන්නේ. ඒ වගේම නැවත ඉතාම ඈත ලෝක ධාතුවක සිටිනවා සමන්ත භද්‍ර මුනිවරයා. ඔන්න ඔය තමයි බෞද්ධ විශ්වය. මේ සියලු දෙනාගේම පණිවිඩය එකක්, සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට කියන පණිවිඩය. මේ ගෞතම බුදු ශාසනය තාමත් මේ ලංකාවේ තියෙනවා. නිවැරදි මුල් බුදුදහම අදහලා නිවැරදි බුදුදහමේන ධර්ම මාර්ගය අනුගමනය කළා සසර දුක තරණය කරන්න කියන එක තමයි ඒ පණිවිඩය. ඒ පණිවිඩය තමයි උන්වහන්සේලා මේ මාහරහ දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අලුත් කතන්දරයක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේලා බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කොටම සියලුම බෞද්ධයන් එක්සේසත් වෙලා තනි බෞද්ධ බලවේගයක් බවට 2020ට කලින්පත් වෙන්න ඕන කියන නියමයේ උන්වහන්සේලා කියනවා. එහෙමපත් නුනොත් සම්පූර්ණයෙන්ම බුදු ශාසනය අවලංගු කර දැමීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවලු. ඒ ක්‍රියාවලිය වළක්වන්න සියලුම බෞද්ධයන් තනි පෙළකට, තනි රසකට හැදිලා තනි බලවේගයක් බවට එකම බලවේගයක්, එකම අරමුණක්, එකම ක්‍රියාපිළිවෙලක්, එක නායකයෙක් කියන ඒ කරුණු තුන මත පෙළ ගැසින්න කියලා කියනවා. නැත්තම් 2020 වෙනකොට මේ පෙළ ගැසීම නැති වුණොත් නිශ්චිත වශයෙන්ම බුදු ශාසනය අවලංගු කර දැමීමක්, අන්‍යාගමික බලවේගයන් ඉස්මතු වීමක් සිද්ධ වෙනවා කියනවා. ඒ නිසා අන්නේ අනතුර ගැන හැඳින්වීමක් කරන්න කියනවා. ඒ වගේම මේ සද්ධර්ම කුණ්ඩලීකයෙන් ඔබ වෙත ගෙන එන්න ඒ ඉතාම වැදගත් විස්තරයක් තමයි මහා සම්මුතිය. මහා සම්මුතිය කියලා කියන්නේ ඒ සද්ධර්ම කුණ්ඩලීකය දේශනා කිරීම සිදු වුණේ තාවතින්ස ලෝක ධාතුවේ බුදුන් වහන්සේ බුතත්වෙන් 7වෙනි වස් කාලයේදී තාවතින්සයට වැඩම කළා. ඒ තාවතින්ස ලෝක ධාතුවේදී දේශනා කරාට පස්සේ දෙවිවරුන් සම්මුතියකට පැමිණෙනවා. මේ සූත්‍ර දේශනාවන් සම්බන්ධ ඒක තමයි මහා සම්මුතිය. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඒ මා වෙත ලැබෙන ඉල්ලීම් පරිදි මේ සද්ධර්ම කුණ්ඩලීක සූත්‍රයේ ඉතිරි කොටස් සවිස්තරව දේශනා කරන්නට.